හැලෝ එරුණ, ඉතින් අද අපි කතා කරන්නේ යන්නේ ශාකයක් ගැන නෙවෙයි, බීම එකක් අවි සාමාන්‍යයෙන් ලේසියෙන්ම හදාගන්න පුළුවන් බීම එකක්. ඉතින් මං කිව්වා කලින් කෑම ගැදෙන ගැන කියන්නේ අපිට ස්වභාවික පරිසරය අවට පරිසරයෙන් අරගන්න පුළුවන් කෑම වර්ග, ශාක වර්ග ඒවන් අරගෙන විවිධ කෑම වර්ග, බීම වර්ග හදන වීඩියෝස් ඉස්සරහට දානවා කියලා. ඉතින් මේ ඒකේ තව වීඩියෝ එකක්. ඉතින් අද හදන්න යන්නේ පොකුරුවද බීම එක. මේකනේ ලේසිය ඔයගොල්ලෝ දන්නවා හදන්න. ඉතින් පොකුරුවද ශාකය ගැන වීඩියෝ මං කලින් ඒකනේ ඒ ශාකයේ තියෙන ගුණසාය භාවිත ගැන වීඩියෝ කලින් මම දාලා තිනවා, ඒක බලන්න. ඉතින් වීඩියෝ නේද මතක නැතම තමයි channel එකත් එක්ක ඔයගොල්ලෝ දුච නැති එක්ක ඉන්න අනිවාර්යෙන් channel එක subscribe කරලා support එකක් දෙන්න, video like එකක් දාන්න, අනිවාර්යෙන් comment එකක් දාන්න, share කරන්න. ඉතින් මේ පොකුරුවද බීම එක හදන්න සාමාන්‍ය ලේසි මම ඒක කියන්නම්. ඉතින් මේ මලක් අරගෙන ඉතින් පෙති ටික පොඩ්ඩක් ගලවලා හොඳට හොදලා උණු වතුර එකකට දාලා තැම්බෙන්න තියලා දෙහි ටිකක් කලවම් කරලා බොන්න තමයි තියෙන්නේ. හැබැයි වැස්ස දවස්වලදී ඔයගොල්ලෝ මේක බොන්න හිතාගෙන ඉන්නවනම් උණුවෙන් බොන්න. ඉතින් සාමාන්‍යයෙන් නිවලා බොනවට වඩා මේක ගොඩක් හොඳයි. ඔයගොල්ලෝ රස්න පිට සාමාන්‍ය මද රස්නකින් බොනවනම් ඉතින් මේ ස්වභාවික බීම, ස්වභාවික තේමික තේ වෙනකොට අපිට පාවිච්චි කරගන්න පුළුවන් බීම එකක්. ඉතින් උණුවෙන් බොන එක තමයි ගොඩක්ම හොඳ. ඉතින් අපි ඉස්සර මේවෙන් අයිස් පැකට් එහෙම හදලා බීලා තිනවා. පොකුරුවද මේ මල් අරගෙන තම්බලා බීලා, ඒ කියන්නේ තම්බලා අයිස් පැකට් විදියට කවර් වලට දාලා ෆ්‍රිජ් වල දාලා අයිස් පැකට් විදියට බීලා තිනවා. ඉතින් සමහරක් අය ඇති එහෙම බීලා. ඉතින් මේකේ ಗುಣ ගැන කතා කරොත් එහෙනම් මේක ඉහළ ප්‍රතිඔක්සිකාරක ගුණයක් තියෙන බීම එකක් විදියට තමයි, ඒ කියන්නේ පොකුරුවද බීම එක අපේ ශරීරයට ඉතාමත් ගුණදායකයි. ඉතින් විටමින් එහෙම ගොඩක් තියෙනවා, සම විටමින් ඒ සී වගේ දේවල් මේකේ අන්තර්ගත වෙනවා. ඒ වගේම සේම් රෝග වලට එහෙම මුත්‍රා රෝග, අක්මා රෝග, අක්ෂි රෝග, අධික රුධිර පීඩනය, ඒ වගේ දේවල් වලට මේ පොකුරුවද බීම එක ගුණදායක වෙනවා. සහ මේ පොකුරුවද වලින් ඒ කියන්නේ කොළ වගේවෙන් ෂැම්පු වර්ග එහෙම හදාගන්න පුළුවන්, අපිට ගෙදදී හදාගන්න පුළුවන්. ඉතින් ඒක ගැන වීඩියෝ මම ඉස්සරහට අනිවාර්යෙන් දාන්න, ඒක අපි හදමු අනිවාර්යෙන්. ඒක හදමු අපි හදලා මම වීඩියෝ එක දාන්නම් ඒක හදන ඉතිගෙන. ඉතින් අද අපි ඇදුවේ පොකුරුවද බීම එක. මේක ලේසි ඕගලොන්ට හදාගන්න ගෙදර මේ පැලයක් හිටවගන්න එක විතරයි ඕගලොන්ට තියෙන්නේ. පැලයක් හිටවගන්නත් මහ ලොකු අමාරුවක් නැහැ. කොහෙන් හරි තියෙන තැනින් අතු කැල්ලක් කඩගෙන අවිලා හදාගන්න පුළුවන්. අතු පැල වෙනවා මේක ලේසියෙන්ම. ඉතින් අනිවාර්යෙන් මතක තියාගන්න වැස්ස දවස් වලට ඕගොල්ලෝ මේක බොනවා නම් ටික රස්නේ මේක බොන්න දෙහි ඉස්මඩියක් අනිවාර්යෙන් මේකට දාන්නත් ඕනේ. ඉතින් එහෙම දාලා ඕගොල්ලන්ට මේක බොන්න පුළුවන්. තේ වෙනුවට අපිට පාවිච්චියට ගන්න පුළුවන්. හැබැයි දිනපතාම මේක පාවිච්චි කරගන්න යන්න එපා. මොකද දැන් කාලෙදි මිනිස්සුන්ගේ ඇඟවල් වලට මේවා සමහරකට ඔරොත්තු දී මේ කියන්නේ සෙම වැඩි වෙන්න පුළුවන්. අර නිල් කටුළු මල් බිව්වම සෙම ඇවිස් වෙනවා වගේ මේක බිව්වම සෙම ඇවිස් වෙන්න පුළුවන්. ඒ හින්දා හැමදාම පාවිච්චි කරගන්න එපා. සතියේ එකක් හෝ දෙකක් වගේ ප්‍රමාණයක් බිව්වට කමන්නේ නැහැ. හැබැයි රස්නින් හොඳටම නිවලා මේක කූල් වෙන්නම තියලා බොන්න යන්න එපා. ටිකක් මද රස්නින් ඕගොල්ලෝ මේක බොනෝ නම් ඕගොල්ලෝ ඒකටත් හොඳයි. ඉතින් අද අපි බලමු පොකුරුවද බීම එක හදන හැටි. ලේසියෙන් මේක හදාගන්න පුළුවන්. සහ ඒකේ යම් පොඩි තිබ්බ ಗುಣ විශේෂිතින්නේ බීම එකෙන් අපි ඇඟට ලැබෙන ಗುಣ ගැනත් පොඩි කතාවක් අපි මේකේ කරා. සහ මේ පොකුරුවද කියන ශාකය ගැන සම්පූර්ණ විස්තර මම කලින් දාලා දෙන වීඩියෝ එකක්. ඒක බලන්න. එතකොට ඔයගොල්ලෝ මේ ශාකය ගැන සම්පූර්ණ විස්තරය දැනගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ වගේ තවත් වීඩියෝ එකකින් ඉස්සරහට අපි හම්බෙමු. තව මේක ලේසියෙන් හදාගන්න පුළුවන් එකක් හින්දා ඉතින් මම වැඩි විස්තරයක් මේක දාන්නේ නැහැ. තව වර්ග තියෙනවා අපිට හදාගන්න පුළුවන් ඒවා. සෑහෙන ඖෂධීය ගුණයක් තියෙන ශාක වර්ග වලින් අපිට කෑම වර්ග ඒ වගේ හදාගන්න පුළුවන්. අපි ඉස්සරහට බලමු. එහෙනම් ඉතින් channel එකේ දිගටම ඉදිරියට ඉන්න අපි අලුත් වීඩියෝ එකකින් ඉක්මනට හම්බෙමු.